never stop moving. Never stop, never stop moving when life's calling you. මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨ අධිකරණයට ගමන් කරන්න නැතුව මැතිවරණ කොමිසම ස්වාධීන නම් ඇයි වෙන වෙන අයගෙන් සාකච්ඡා කරමින් අවුරුද්දක් ගත කරලා තියෙන්නේ? දැන් අවුරුද්දකට පස්සේද දන්නේ ජනාධිපතිට ලියුමක් ඇවිීමට? මම ගරු කරන මැතිවරණ කොමිසමේ සභාපතිතුමාටත් කොමිසමටත්. නමුත් මං ගරු කරන්නේ නැහැ ඔය ප්‍රකාශයට. ඉතින් ඕනෑකමින් කියන්න ඕනේ ජනාධිපතිතුමාට ශ්‍රේෂ්ඨ අධිකරණයට අර්ථ නිරූපණයක් ඉල්ලන්න පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් ගැන. ඒ නිසා මැතිවරණ කොමිසම එහෙනම් අවුරුද්දක් මොකද මේ ගැන කටයුතු කරන්න එවන ජනාධිපතිතුමාට කිව්වේ නැත්තේ? එහෙනම් මැතිවරණ කොමිසමම රට නොමඟ යවීමක් නේද? ඊට වඩා හොඳ දේ නේද මැතිවරණ කොමිසම තමන්ට තියෙන බලතල පාවිච්චි කරලා මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම? එතකොට එය හරිද වැරදිද කියලා තීරණයක් ඕනෑම කෙනෙක්ට ජනාධිපති වෙන්න ඕනේ, ඕනෑම කෙනෙක්ට ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ගිහිල්ලා ඉල්ලන්න පුළුවන් මේ යන නීතිය හරිද වැරදිද කියලා. හෝ කළ යුතු දේ කොමකක්ද කියලා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඡන්දය පාවිච්චි කිරීමේ උත්තරීතර අයිතිය ඡන්දදායකයන්ට අහෝසි කරන්න බෑ. අනික 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසක් තමයි පළාත් සභාව. පළාත් පාලනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටසක් නෙමෙයි, පළාත් සමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කොටසක්. එතකොට මැතිවරණ කොමිසම ඡන්දේ නොතියා උල්ලංඝනය කරන්නේ කුමක්ද? ඒක ඒ தത്വෙට අපි එමු. එමනම් පාර්ලිමේන්තු ඡන්දේ කියලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ. පාර්ලිමේන්තුවේ ඡන්දේ පැවැත්විය යුතුයි. කවුද පවත්වන්නේ? ජනාධිපතිද? නැහැ. අගමැතිද? නැහැ. පාර්ලිමේන්තු ඡන්දේ තියන්නත් ඕනේ මැතිවරණ කොමිසම. එතකොට මැතිවරණ කොමිසම පාර්ලිමේන්තු ඡන්දේ නොතියත් ඉන්න පුළුවන්ද? ඉතින් මේ සාධාරණ කතාවක් නෙමෙයි මැතිවරණ කොමිසමේ. ජනාධිපති ඡන්දේ පැවැත්වීමේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තියක් තියෙනවා. ඒ වගන්තිය ප්‍රකාර තමයි ජනාධිපති මැතිවරණ පනත සම්මත කළා තියෙන්නේ. ඒක තමයි දෙන්නේම වෙන්නේ. එතකොට මැතිවරණ කොමිසම කියයිද මේක සම්පූර්ණ නැහැ අපිට තියන්න බෑ කියලා? මේ වගේ අනතුරු ඇති වෙනවා මේ යෝජනා කරන කල් දැමීමට විසිරුවා ගියපු දවසේ සිට කල් දානවා. ඒකනේ දැන් කරන්නේ. ඒක තමයි අපි දකින්නේ මේ ජනාධිපතිට පුළුවන් අර්ථ නිරූපණයක් ඉල්ලන්න කියලා. මා හිතනවා මැතිවරණ කොමිසමට පුළුවන් ඕනනම් එන සුමානයේ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් අර්ථ නිරූපණයක් ඉල්ලන්න. ආපහු වන්දනා වටරවුමක් යන්න ඕනේ. මැතිවරණ කොමසාරිස්තුමා ඉල්ලා අස්සෙනවා කියන කතාව කියන උගක් කාලේ ඉඳන් මම එතුමාට කියනවා ඉල්ලාස් වෙන්න එපයි කියලා. කෙනෙක් ඉල්ලාස් දැන් රොනී ද මැල් ලංකාවේ හිටපු දීර්ඝම කාලීන මුදල් මැතිවරයා. ඔබතුමාලට මම මතක් කරන්නම්. එතුමා හිටියා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ලේකම් හැටියට හිටියා. ඔව් මේ වගේ ප්‍රකාශයක් කරා ඒ කාලේ බණ්ඩාරනායක මෙතනගේ ආණ්ඩු කාලේ. මම කියන දේ පිළිගන්නේ නැත්තම් මං ඉල්ලාස් වෙනවා තනතුරෙන් කියලා. සුමානයක් ඇතුළේ ඉල්ලාස් වෙලා භාණ්ඩාගාරයට යව්වා පඩියත් මාසේ චෙක් එකෙන් ලියලා. එහෙමයි රාජ්‍ය සේවයේ උත්තරීතර භාවයන් රැකලා තියෙන්නේ. දැන් අපිට හැමදාම කියනවා මේ මමගේ අදහසක් තියෙනවා ඉල්ලාස් වෙන්න, මගේ අදහසක් තියෙනවා විශ්‍රාමයන්. ඒක අපිට පුද්ගලික ප්‍රශ්නයක් එයාගේ. නමුත් කොමිසමට අපි දීලා තියෙන බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා කොමසාරිස්වර 3 දෙනාම්. ඒකයි අපි මේ කියන්නේ. ඒගොල්ලන් අරයා මෙයා ළඟට යන්න ඕනේ. ඒගොල්ලන් වාම ඡන්දේ ප්‍රකාශයට පත් කරන්නේ.